ගොසෙක දෙන්න දෙ ඉතන් ඉන්නේ. චාමික ඇහුවේ කෙලින්ම විනුද දිහා බලලා. චාමිකගේ හිතේ ප්‍රශ්න ගොඩක් මැද නැගුණා. නීතු තේ අරගෙන එතනට ආවේ විනුදගේ පිළිතුරට තවත් කල් දීලා වගේ. ආ විනුද ගන්න. යන්තම් මුවකට නගාගත් හිනාවකින් ස්තුති කර විනුද තේ කෝප්පය තොලගාන්න පටන් ගත්තා. නීතු චාමික දිහාත් බැලුවේ ඇයි විමසන බැල්මෙන්. ප්‍රශ්න ගොඩක් නීතු මූට. චාමික කිව්වේ කනස්සල්ලෙන්. අපරාධ විනුද විසඳිව බඳින්න හදිස්සි වුණේ. නීතු කිව්වේ ඇත්ත. දැන් මේ දුකත් ඔහුටයි. ඒක තමයි කොහෙදිති මුගේ ඔළුව හොඳ නෑනේ. චාමික දොස් කිව්වේම විනුදට. මේ ආදරේ පිස්සුවක් තමයි බං. විනුද කිව්වේ සොවින්. එතකොටමයි විනුදගේ දුරකතනේ නාද වෙන්න ගත්තේ. දිසලි. එහි තිරය දෙස බලා විනුද කිව්වේ චාමිකට. මහත්තයා කොහෙද කියලා හොයලා බලනවා ඇති. ගණින් ගණින්. චාමික විහිළුවක් කරලා එතනින් එහාට වුණා. ඔව් දිසලි කියන්න. චාමික බැනියමක් ඇදලා අරන් ඇඳගෙන දුවගෙන ඇවිත් විනුදගේ කාරයට ගොඩ වුණා. විනුද කාරය හැරෙව්වේ විදුලියක වේගයෙන්. කෙලින්ම කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ගොස් කාරේ නැවැත්වූ ඔහු හැකි ඉක්මනින් රෝහල් කාමරයක් වෙත දුවගෙන වගේ ගියා. ඒ ඇති පුටු පත්තක ඔළුව ඔබාගෙන දිසිඳි කිවිනිනවා. "දිසිඳි කොහොම අම්මා?" කියලා කලබලෙන් වගේ හුස්මක්වත් නොගෙන විනුද ඇහුවා. එතකොට දිසඳි අත දික් කරලා කාමරයක් පෙන්නුවා. විනුද අනෙක් අතරේ කාමරයට දුවලා ගියේ හුස්ම හිරවේගෙන යන විටදී. කාමරේ ඇඳක් මත අම්මා ඔක්සිජන් මැෂින් එකක ආධාරයෙන් සිහිසුන්ව ඉන්නවා දකිද්දී විනුදට උහුල ගන්න බැරි වුණා. ඔහු පසුපසින්ම ආපු චාමිකත් හිටියේ තුෂ්ණිම් භූත වෙලා. "ඩොක්ටර් අම්මට මොකද වෙලා තියෙන්නේ?" අම්මව පරීක්ෂා කරලා කාමරයෙන් පිටතට යන්න සැරසුණු වෛද්‍යවරයාට ලන් වෙලා විනුද ඇහුවා. පේෂන්ගේ බ්ලඩ් ප්‍රෙෂර් එක ටිකක් වැඩි වෙලා. විනුදට තවත් දුකයි. ඔහුගේ ඇස්වල කඳුළු පිරීලා තිබුණා. ඒ වේදනාවෙන්ම විනුද ගිලන් නැඳ ළඟට කිට්ටුනේ අම්මා දිහාම බලාගෙන. "අම්මේ ඇස්සල බලන්න අම්මේ." විනුද ඉක්ක බිඳිමි නැගී නලලත සිපලා කිව්වා. දිසඳිත් කාමරය ඇතුළට ආවේ මොහොතේදී. "ලේ කිරියුණාද මා වෙනුවෙන් නුඹේ දෙතනේ. අම්මෙක් ළඟ ඇති සෙනෙහසට උපමාවක් කොහිද තව තැනක. ජාතිත් නොබයි අම්මා මට හැම බවෙක." විනුද දිසඳි දිහාට ඇස්පා කෙරුවේ චාමිකත් බලාගෙන ඉද්දිමයි. "මොකද උනේ දිසඳි?" විනුදගේ බිඳුණු හඬට ඇයටත් හැඬුම් ආවේ හිතුවේවත් නැති විදිහට. දිසඳි හැමමම විනුදගේ පපුවට බර වුණේ චාමිකත් පුදුම වෙද්දි. "අඬන්න එපා දිසඳි." විනුද කිව්වේ ඇයව තවත් සිය පපුවට තද කරගෙන. මේ ආදරය දිහා බලන් ඉන්න චාමිකටත් පුදුමයි. "විනුද යපව්." චාමිකට හිතුනේ එහෙමයි. පෙම්වතා පෙම්වතිය විදිහට ඉන්නවට වඩා බිරිඳයි සැමියයි වෙලා අතැගිලි බැඳුනට පස්සේ ඒ බැඳීමේ තියෙන අමුතුම සුවයක්, අමුතුම සැනසුමක්. ආදරය කරලා විවාහ වුණත්, යෝජනාවකින් විවාහ වුණත් ඒ බැඳීමේ හිමමයි. දිසඳි සුසුමක් හිලුවේ දුකින්. ඇයි හිතුවේ තමන් හින්ද නේද අම්මට මෙහෙම වුණේ කියලා. "අම්මා පව් බිනුද?" ඇයි කිව්වේ හූල්ල හූල්ල. "ඇයි දිසඳි මොකද උනේ? ඔයා අම්ම එක මොනාරි කිව්වද? කියන්නකෝ." බිනුද දිසඳිගේ දෙවුරෙන් අල්ලල ඇහුවේ හොලවල වගේ. චාමිකත් එතැන්ට ලංගුනේ එතකොට. "මොකද බං?" දිසඳි චාමික දිහත් බිනුද දිහත් බලලා ගෙදරදී අම්ම එක වෙච්ච කතා බහ කිව්වේ බිනුද ඔළුවේ අත ගහ ගනිද්දි. "අනේ මගේ අහිංසක අම්මා බං." බිනුද චාමික දිහා බලලා කිව්වේ ඉවසිය නොහැකි වේදනාවකින්. "අඬ නැතු හිටපන් බිනුවා. දැන් අම්මට දෙයියන්ගේ පිටින් අවුලක් නැහැනේ." අම්මා බිනුදට කොච්චර ආදරේද කියලා බිනුද දන්නවා. ඒකයි ඔහුට මෙච්චර දුකත්. එදා රෑ අම්මට රෝහලේ ඉන්න උනේ තව දුරටත් ඒ සාමාන්‍ය තත්ත්වයට පත්වන තුරුයි. චාමිකවත් ගෙදරට ඇරලවගෙනම බිනුදත් දිසඳිත් ගෙදරෙද්දි මහ රෑ වෙලා තිබුණා. ගෙදර යතුරු අතට අරන් දොර ඇරලා දිසඳි ගෙට ගියත් විනුදගේ දොරකොඩම නතර වුණේ වේදනාවෙන් සුසුම්ලමින්. ගෙට ගිහින් ආයෙමත් හැරිලා ඇවිත් දිසඳි විනුදට කතා කෙරුවේ ඇත්තටම ඔහු දුකින් ඉන්නවා බලන් ඉන්න බැරිම තැන. "විනුද
गेटे इन्नको ओया याने दिसदी मांडिककिन इन्ना केला हो हेमा में तने लिए थी बिच्चे पुटवेन वाड़ी होना अने ओ मिन्ने पापीनो तो मटे तो काई दिसंदी होगे देखा कुल मत दे ऐत थी एला ओहुलांग में बीना बीमा दाना कहा गाते हेमा किए मिन मागे चीते मटे वैटी पुरमा आदरे किरवी मागे अम्मा दिसंदी आधे हम अंगे नहीं तना म इस्पिताले लक्कुड़ पाऊने द बीनु द गैस रातु वेला कांडुलाग नालियों ने वा लाइट लिए टा दिसंदी देख का मांग आप इगे ने वचने या कुत्ता अम्मा के विने बीनु द दिसंदी वे इतने आवे निक्की का समीन क्यों हुआ बीनु द ऐवे हेम में अदल आरान सीए दे पामत थी आगे ने बाधा करते हिते हीरे वेला तीन वे इतने आवे कांडुलु एक का दिए करला हरी मीन तेन्ना में बाधा के निक्की का कहा एंडवे अम्मा इस्पिताले इन्ना दुखट मनी में ही मीन तेन्ना के हित वाला तीन किया करने बेरी वे इतने आवटा देख कर मट देंग अम्मा ने तो वत ओया ने तो वत इन्न बहदी सदी बीनु द की वे हैंडु मातरिंग अने बीनु द ऐटत महत्व इतना वक इसने यह हो सीला में दे हो आगते धारा गाने बेरी सिनी हसक पापो ऐतुले पीरेती तेन्ना तानिया में इती पाहुगे दावस टिके बीनु द हैसरिनु आदरणीय मात के सीवेला दिसन दिके ऐसवलटत कांदुलो आवे तामाके अहंकार मोड़ तीरने अखिंदा नेद ओहु आगे मामा दुख पीलीने कियलाई तेन्ना टिकवेला वाके हिम्मा में इंदला गेटगी कतावक नेतु ए तेन्ना मर ऐट मुकुट के ऐवित नह ए हिंदा में दिसन दिकिरिए का खेतवे ओहुत पाऊ कियला हितला किरिए का तरण दिसन दिकामरे टे आती एंग सोध के नेवित बीनु दें द वित्त मटे हेतु वेला बार कल्पना वक वेटिलाई हिती बीनु द पियविलो वटा आवे दिसन दिके हाँडे ओहु हरी ऐ दिहा बैलुआ आ मां किरिए का खेतवा बोन्ने ये मक ये पुदी संधी किरी वीद्रु वहोटे दिगु केरुआ मंडे पादी संधी बीनु द किरी वीद्रु अप्रतिक्षेप करमीन की वेदना बर दैसे वितटे पाकरमीन नहीं बालान ने बीनु द भाई वेन्ने पां धैं अम्मा नॉर्मल इन्ने वाने यहाँ तो मुकुट में वेन्ने दी संधी बीनु द किट्टू वेला केरुआ मैं कभी इला इन्नो को आप इटे हेटा अम्मा वगे दरे कगन इन्ने पोलवाने දිසඳී යලිත් කිරි වීදුරු ඒ අතින්ම තියලා කිව්වේ සංසුන්ව ඇගේ කීමට කීකරු වෙච්ච බිනුද ඊට පස්සේ කිරියක බොන්න පටන් ගත්තේ පුංචි දරුවෙක් වගේ කිරියක බීලා වීදුරුව පැත්තකින් තියපු බිනුද දිහා ඒ බලන් හිටියේ වෙනස්ම විදිහට ඇයි බිනුද ඇහුවේ ඇහි පිය නොහැලා ඔහු දිහාම බලන් හිටපු එකෙන් මොකත් නැහැ බිනුද එහෙම කියපු ඇය හැරෙද්දි බිනුද ඇගේ අතින් අල්ලලා ඒව නැවැත්තුවා දිසඳී ඔහුගේ හඬ හැඬුම් බරයි ඒත් ආදරණීයයි ඇය හිමින් ඔහු දිහාට හැරුණේ පපුවේ ලේනහර විදගෙන දිව යන අමුතුම හැඟීමකින් හිත පුරෝගෙන ඇයට කවදාවත් මෙහෙම හැඟීමක් හිතේ ඇති වෙලා නැහැ දැන් ඇයට ඔහු දිහා බලන්නත් බැරි තරමටම ඇස් කෙවිනි තෙමාගෙන කඳුළු කැට ඇස්වල පිරිලා ඇයි බිනද ඇයි හැඟීමෙන්ම ඔහුගෙන් ඇහුවා මෙතනින් චුට්ටක් ඉඳගන්න මල්ලගේ बीनुद की आती दिसंधी तो होगे न देनुने आदरे मुस्वेच्च दुगाक दिसंधी किसित नोकिया मुहुलंगिन एंद मतिन में वाडियो ना तिक विलावा कह दिया बलां निहाडव हीट पोहु मो विवर किर्वे वेदना आवे मट मट देरे नह दिसंधी मागे हित धारे दुखाय हित आगान बैमां मना करान द मना किया न द केला देन देन्ना माय मांडनवा मंदे ඉල්ලන තුහාගේ හඬ හඬා මොහු අහනවා අනේ ඉල්ලන්න දෙයනේ ඕන දෙයක් ඉල්ලන්න බිනුද ටික කාලයක් මෙහි නවතින්න දිසුදි අටම ධර්මේ අම්මා හොඳ තත්වයකට එන කලවත් දැන් ඔයා ගියොත් අම්මට එක දරා ගන්න පුළුවන් වෙන එකක් නැහැ ඔහු අත් දෙක වැඳලා එයට කියද්දි දිසඳිට හිරුම් නැති වුණා දිසඳි විතරක් නෙමෙයි බිනුද දෙතොල් තද කරගෙන ඉවත බලාගත්තේ අසීමාන්තික දුකකින් අනේ රත් දෙයනේ මං යන්නේ බිනුද මං යන්නේ දිසඳි ඒ කෙලේ එල්ලි කිව්වේ ඔහුගේ කම්මුල් පුරා සිය දෙතොල් තපමින් බිනුදට හිතා ගන්න බැරි වුණා ඇයි මේ කියන්නේ ඇත්තක්ද කියලා ඔයා මේ කියන්නේ ඇත්තටමද දිසඳි බිනුද ඇහුවේ ඇගේ මොහොන දෝතින්ම අල්ලගෙන තමා දිහාට හරවගෙන
උදේ යන්නේ කවදාවත් ඔයාව දාලා මට යන්න බෑද මෙච්චර මට ආදරෙන් කරන්නේ මං කොහොමද රත්තරන් ඔයාව දාලා යන්නේ මං යන්නේ දිසඳි වාව ගන්න බැරිව පිට වෙන වචන නවත්ත ගන්න නැතුවම කිව්වා බිනු දෛව දෝතින්ම සිය පපුවට ලං කරගත්තේ හුස්මක් පවා දැනෙන තරමට මට ආදරේ දෙතින් බිනු දැහුවේ නොඉවසිල්ලෙන් ආදරේ ගොඩක් දන්නේ කවද ඉඳන් මං ඔයාට ආදරේ කරන්න ගත්තද කියලා බිනුද ඒත් මේ පපුව දැන් කියන්නේ මං මටවත් නැති තරම් ඔයාට ආදරේ කියලා දිසඳි කියත්තේ මේ බැඳීමේ මුල්ම වතාවට බිනුද සිය බිරිඳගේ දෙතොල් මත සිය දෙතොල් තිප්පේ හැඟුම් වලින් මුසපත් වෙච්ච කුළුඳුල් ආසාවකින් රස ගැන්විද්දී විනාඩි කිහිපයක් ඒ දෙතොල් වල රසය සියන හර පුරා කියපසු බිනුදේ ලවන් සිය දෙතොලින් මිදුවේ ඇය ලැජ්ජාවෙන් දෑස් පියන් වසා සිටිද්දී කුළුඳුලේ ඒ ලවන් රස බලා සෙනෙහසින් ලොමු ඩැහැ ගැන්වෙන සිතැඟි පුව පුරා අයිතියක් කියන්නට නුඹ දුන්න අවසරය හිමි වුණා නුඹ මටම රන් හොයෙන් ලන් වෙලා මං ආදරෙයි මැනික ආදරේ ආදරේ බිනුද දෝතින් මෑව වැළඳගෙන කිව්වේ පුදුම සැනසීමකින් හිත පිරෙද්දි ඒ රාත්‍රිය ගෙවිලා ගිය ඇත්තටම බිනුදගේ හිතේ තිබුණු ලොකු වේදනාවක් හිතින් බිම තියලා වැන්දට පස්සේ දෙන්න මේ එකම සයනයක නිදන මුල්ම වතාව දෙන්නගෙම හිත හරිම නොසන්සුන් බිනුද ඇව ඇදලා සිය පපුවට තුරුළු කරගත්තේ ඇගේ ප්‍රතික්ෂේපයකින් තොරවමයි ආදරේ කිව්වටත් පස්සේ මේ ඉවසන් ඉන්නේ අම්මා හොස්පිටල් හින්ද බිනුද කිව්වේ ඇගේ සවනකට ලං වෙලා රහසින් වගේ අම්මා පව් බිනුද එයා තරම් මටවත් බැරි වෙයි ඔයාට ආදරේ කරන්න දිසඳ කිව්වේ ඔහුගේ හැඟුම් තේරුම් මරන් ඒකනේ අද අම්මා ගෙදර හිටියනම් මේ වෙලාවේ මම මගේ නෝනාව ළඟ තියන් මෙහෙම ඉඳීද බිනුද ඇගේ කන් පෙත්තක් හෙමීට සපමින් කිව්වා ආව් අනේ හොඳ වෙලාවට අම්මා නැත්ද ගෙදර නැත්තම් පුතාගේ දඟ වැඩ වෙලට අම්මා දුවන්නේ මොකද කියලා දිසඳ කිව්වේ හිනා වෙවි ඔබට මම කියමින් බිනුද ඇව කිති කියවුවා අම්මව ගෙදර ගෙනාවට පස්සේ තමයි මම ඔබව මගෙම කරගන්නේ මැනික එදාට තමයි අපේ හනිමුන් බිනුද ඇව සිය බඳට ලං කරගත්තේ උණුසුම් වන සිය හැඟුම් වාවගෙන මං කැමති ඒකට අපිට අම්මගේ ආශිර්වාදය ඕනෙමයි බිනුද ආදරේ මන් රත්තරන් වාට ඇත්තටම ඇය තවත් ඒ පපුව අස්සේ ගුලි වෙමින් කිව්වේ පුංචි ලදරියක වගේ බිනුද දිසඳි ලොකු කතාවකට අරාදිමින් කතා කෙරුවා බිනුද කතා කෙරුවේ දෑස් පියාගෙනම ඇගෙන් හමන සුවඳ විඳ ගනිමින් විවේක මොනාහරි කරගනී කියලා මට බයයි බිනුද දිසඳි කිව්වේ ගැහෙන හඬින් පිස්සුද මැනික බිනුද කිව්වේ ඒක ගානකට නොගෙන අනේදා විවේක කියපෝ ඔයා දන්නවනම් ඔහොම කියන්නේ නැහැ බිනුද දිසඳි හඬන්නට වගේ කිව්වා එදා ගමේදී ඔහුට වගේම ඇයටත් විවේක කළ තර්ජනය ගැන දිසඳි ඔහුට කිව්වේ එතකොට බිනුද පුදුම වෙලා ඒක අහගෙන හිටියේ ඇස් ලොකු කරන් ඔයා බය නොවි ඉන්නකෝ ඔහොම කිව්වට විවේක ඔය වගේ තීරණයක් ගන්නෙ නැහැ මං දන්නවා ඒක බිනුද කියාගෙන ගියා එයාටත් දවසක හම්බ වෙයිනේ එයාට මාතරේ කරන කොල්ලෙක් එතකොට එයා මේක තේරුම් ගනී අනික මහම්මල දැන් කොහොමත් කැමති නැහැ බැඳපු මිනිහෙකුට තමුන්ගේ දුව බන්දන දෙන්න බිනුද කිව්වේ ඇගේ කෙහෙරැලි අතරේ සිය දෑඟිලි යවමින් විවේකගේ කතාවට මං බය වුණා බිනුද දිසඳ කිව්වේ හුස්මක් ඉහළට අරගෙන ඒ හින්දද ඔස දෙක යනවා කිව්වේ ඒ අතරේ බිනුද ඇහුවා අනේ ඉතින් මං වෙන මොනාද කරන්නේ රත්තරා දිසඳ කිව්වේ පපුවේ රෝම කූප ඇඟිලි තුඩු වලින් නැදිමින් එතකොට ඔසඳ කතා කෙරුවේ එක බිනුද ඇහුවේ කුතුහලයෙන් දිසඳි ඔහු දිහා බැලුවේ මුවඟ රඳවගත් හීන් සිනාවකුත් එක්ක ඇත්තටම ඒක බොරුවක් රත්තරන් දිසඳ කිව්වේ සමාව ඉල්ලන අඩියෙන් මට ඔයාව දාලා යන්න කියන්න තිබුණු එකම හේතුව ඒක බිනුද ඇයි ඒක බිඳිමින් කිව්වා මට මාව දාලා යන්න ඕනේ කියලා හිතුණද ඇත්තටම මැනික බිනුදේ ඇස් දිහාම බලාගෙන ඇහුවා අනේ එහෙම හන්න එපා රත්තරන් ඇයි එහවහාගේ ආදරයකින් ඒ මුහුණ සිප ගනිමින් කිව්වා ඇත්තනේ ඉතින්
මං කොච්චර විඳෙව්වත් උඹ යනවයි කියලා හිත හිත බිනුද කිව්වේ සුසුමා කෙලමින් මකුල් පොරුවේ දාලා ගිය මිනිස්සෙක් එක්ක ආය යන්න මට පිස්සුද රත්තරන් දිසඳි කිව්වේ වේදනාවෙන් අඬන්න එපා මණික දැන් කතාවේ අවසාන කොටසෙන් අපි ආයෙත් මුණ ගැහෙමු